සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට මත්තෙව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් බාර් යෝනා නුඹ ආශිර්වාද ලද්දේක්ය. මක් නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය සහ රුධිරය මේක ඔබට එළිදරව් නොකලේය. මතේ පුතේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ පේතෘස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල තබා උන්වහන්සේ මෙසියස් කියන එක ස්ථිර කරා. දැන් යේසුස් වහන්සේ පේතෘස්ට මෙසියස්කමත් ගෝලත්වයත් පෙන්නුම් කරන්න පටන් ගත්තා. මෙතන දෙවියන් වහන්සේම පේතෘස්ව ඔහුගේ පියාගේ නමෙන් හඳුන්වනවා. ඒ තමයි බර් යෝනා. යෝනාගේ පුතා සීමෝන්. මෙතන දෙවියන් වහන්සේ පේතෘස්ගේ පියාගේ නම ප්‍රකාශ කරන්නේ එයාගේ ස්වභාවික උපත ගැනත්, ලෞකික දෙමව්පියන් ගැනත් පෙන්නුම් කරන්නයි. මක් නිසාද? ඒ නිසා නෙමේ පේතෘස් ආශිර්වාදලත්. බර් යෝනා, ඒ කියන්නේ පරවියෙක්ගේ පුතෙක්. පේතෘස්ගේ පියා පරවියෙක් වගේ ඉන්න ඇති, යටහත් පහත් මිනිසෙක් වෙන්න ඇති. නමුත් ඒ පියාට බැරි වුණා යේසුස් වහන්සේව පේතෘස්ට එළිදරව් කරන්න. ඒ වගේම අනිත් තැන්වල අපි කියවනකොට බර් යුවානා කියලා ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒකේ තේරුම නම් කරුණාවන්ත මිනිසයා. නමුත් කරුණාව පේතෘස්ගේ ලෞකික පියා තුලින් පෙන්නුඹුනේ නෑ. පේතෘස් ඇත්ත වශයෙන්ම ආශිර්වාදලත් උනේ ඔහුගේ පළමුවෙනි ඉපදීම තුලින් නෙමේ, ඔහුගේ දෙවනි ඉපදීම තුලින්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ පේතෘස්ගේ පියා ගැන කතා කරලා ඉන් පසුව මේ එළිදරව්ව දෙවියන් වහන්සේ, ඒ කියන්නේ ස්වර්ගයේ සිටින පියාණන් තුලින් පමණක් ආවා කියන එක, උන්වහන්සේගේ කරුණාව කරුණුකොටගෙන නිදහස් වුණ එක ගැන එළිදරව් කරනවා. ඒ නිසාම ඒ එළිදරව්ව පේතෘස්ට ආපු නිසාම තමයි ඔහු ආශිර්වාදලත්. දෙවියන් වහන්සේගේ දැනගැන්ම සහ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ සදාකාල ජීවනයේ දැනගන්න එකයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද උදෑසන අපි වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. අපි කොපමණ නුවණ ඇත්තන් වුණත්, අපි මොන වගේ පරිසරයකින් ආවත්, අපි මොන වගේ උසස් ස්ථානවල මිනිස්සුන්ව ආශ්‍රය කරත්, අපි උපාධි සහ ඉගැන්වීමේ උසස් ස්ථානයේ හිටියත්, ඒ කිසිම දෙයකට බෑ අපේ ආත්මික ඇස් සත්‍යයට විවර කරන්න. ඒ ශක්තිය සහ බලය කරුණාව තුලින් නිදහස් කරන එකම කෙනා තමයි ස්වර්ගයේ සිටින අපේ පියාණන් වහන්සේ. උන්වහන්සේ කැමති අයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එළිදරව් කරනවා. කෙනෙක් දෙවියන් වහන්සේව සැබෑ සිතින් අවංකකමින් සොයන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ ඔහුට එළිදරව් වෙනවා.
මේ එලිදරව්ව නිසා තමයි ඒ කෙනා ආශිර්වාද ලත් වෙන්නේ. මක් නිසාද හැමෝගෙම ඇස් මේ දේට විවෘත වෙන්නේ නැහැ. අද ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ වචනේ තුලින් දකින්ට පුළුවන් නම්, මේ වචනේ ඔබට හරියට තේරුම් ගන්න පුළුවන් නම්, ස්වාමින් වහන්සේම ඔබගේ ඇස් විවෘත කරලා තිබෙනවා. ඒ නිසාම ඔබ ආශිර්වාදලත්. අපි දවස්පතා දෙවියන් වහන්සේගේ අභිමුඛේ හදිස්සි නොවි දෙවියන් වහන්සේගේ වචනේ තුල රැඳිලා, උන් වහන්සේගේ වචනේ මෙනෙහි කරලා, එක් නැවත නැවතත් ඕනෑකමින් සහ ඌමනාවෙන් අහන්න පටන් ගත්තම අපේ මුළු මනසම ඒකට යොමු කරන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ අපේ ආත්මික ඇස් විවෘත කරලා අපිට තේරෙන්නේ නැති දේවල් තේරුම් කරලා දෙනවා. එතකොට වචනවලට එහා තිබෙන එලිදරව්ව අපි දකිනවා. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, ඔබව දැනගන්ටත්, ඔබගේ කරුණාව අත්දකින්ටත් අපි ආසයි. අද උදෑසන අපේ ඇස් විවෘත කරන්න ඔබව දකින්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.